This is Other Than Enough, and you are watching Midday News. ඒවා නොවේකවන්නේ ජාත්‍යන්තර ප්‍රමිතියේ ප්‍රවෘත්ති වාර්තාකරණයේ දේශීය සන්නාමය අද දෙරණ දහවල් 12 ඉතිහාපගේ ප්‍රධාන පුවත් විකාශය සමගින් මම චතුර කොඩිතුවක් ප්‍රථමයෙන් ප්‍රධාන පුවත් සිරස්තල්. පුත්තලම වදුරන් කුලිය බස් රථතලතුරින් 5 දෙනෙකු ජීවිතක්ෂයට. පෙට්‍රල් වෙනුවෙන් අද සිව්වන දිනටත් පොලි. තෙල්ගමු ඔයේ සැඩ පහරට හසු වූ අතුරුදන් වූ සියලු දෙනාගේ සිරුරු හමු වෙයි. කොළඹ පුත්තලම මාර්ගයේ මුන්දලම 10 අසලදී අද උදෑසන මගී ප්‍රවාහන බස් රථයක් පෙරළී යාමෙන් සිදු වූ අනතුරකින් පුද්ගලයන් 5 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. පොලිසිය පැවසුවේ අනතුරින් තුවාල ලැබූ තවත් පුද්ගලයන් 44 දෙනෙකු මෙවන විට ප්‍රතිකාර සඳහා රෝහල් ගත කර ඇති බවයි. මේ සම්බන්ධයෙන් තොරතුරු ප්‍රතිප්‍රකාශ අතරතුර බලාපොරොත්තු වන්න. පෙට්‍රල් හිඟය හේතුවෙන් කොළඹ ඇතුළු දිවයින පුරා ඉඳන පිරවුම් හල්වල අඛණ්ඩව සිව්වන දිනටත් දිගු පෝලිම් දක්නට ලැබුණා. කෙසේ වෙතත් දින 5කට පමණ ප්‍රමාණවත් පෙට්‍රල් මෙවන විට රජයේ සතුව පවතින බවයි කංජි තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් උපාලි මාරසිංහ මහතා සඳහන් කළේ. දීගු සතියන්ත නිවාඩුවකින් පසු ජනතාව රාජකාරිය ආරම්භ කළ අද දිනේ පෙරවරුව වන විට කොළඹ ඇතුළු දිවයිනේ බොහෝ ප්‍රදේශවල ඉන්ධන පිරවුම් හා අසල ඉතා දිගු පෝලිම් දක්නට ලැබුණා. මේ හේතුවෙන් ඇතැම් ස්ථානවල පැවතියේ දැඩි රථ වාහන තදබදයක්. දැන් උදේ 6 ඉඳ ඔබ්බයක් කරන යන්න දැන් නැහැ තෙල් නැහැ යන්න තෙල් ගාගන්න මොනවා කරන්න ඉස්සලා පාලකයොണ്ട് පේන්නේ නැහැ ඉතින් උදේ වැඩට යන්න ආව දැන් මේ සැයක් විතර පොලිමු සතියක් පුරා මේ නැව එනකන් තෙල් තියනවා කියලා එනකොට මහත්ම මහනුවර කොහෙවත්ම තෙල් නැහැ ඊයේ ඉඳලම කිව්වා අපිට මේ පෙට්‍රල් කිසිම ඉඟයක් නැතුව දෙනවා කියලා දැන් උදේ 6 මාක ඉඳලා ඉන්නේ මේ 6 මාක ඉඳලා දෙනවා මේ ෂෙඩ් එකේ විතරයි තියෙන පෙට්‍රල් කීයක් අත දා ගන්නත් තියන්නේ මොකද කරන්නේ ඉතින් ආණ්ඩුවේ තෙල් ස්ටෝක් එකක් නැති ආණ්ඩුවේ වැරදි තමයි යහපාලනේ සැපද කියලා තමයි අහන්න වෙන්නේ අපිට ආණ්ඩුව කියනවනේ මේ සීන සිදුවෙන සියලුම දේ ආණ්ඩුව ගැන කියන්න බෑ ඉතින් මේක මේ මොකද කරු තෙල් ටැංකේ විකිණීමේ ප්‍රශ්නකුත් තියෙනවනේ මේ කරන්නේ තෙල් ටැංකේ ටික විකුණලා දැම්මම නම් ඒවලයි මේ අපිත් එක්කම ඕම තමයි නේද අනිත්‍ය වෙලා යන ස්වභාවය ඕම තමයි මේ වතුර පිපි ඉන්නේ එකෙන් පේනවනේ තෝ වගේ මෙන්දලා ඉඳලා දුක් විඳලා මේ තල්ලු කරගෙන ගිහිල්ලා තෙල් නැහැ කියෙද්ද නැහැ දෙන්න හොඳ වෙනසක් තියෙනවා කියලා වැඩක් ඇතැම් ඉන්ධන පිරවුම් හල් මුළුමනින්ම වසා තිබූ ආකාරයයි මේ මෙලෙස හදිසි තෙල් හිඟයක් නිර්මාණය වූයේ IOC සමාගම විසින් නිකුත් මස 17 වනදා මෙරටට ගෙන්වන ලද පෙට්‍රල් මෙට්‍රික් ටොන් 30,000කින් යුත් නෞකාවේ තෙල් තොගය ප්‍රමිතියෙන් තොරවීම නිසා එය ගොඩබෑම අත්හිටුවීමත් සමගයි. ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ගෙන්වීමට නියමිතව තිබූ පෙට්‍රල් නෞකාවද ඩුබාහි වරායේ මෙහෙයුම් හේතුවෙන් ප්‍රමාද වූ අතර එම නෞකාව දිවයිනට පැමිණෙන්නේ අනිද්දා දිනයේදී. කෙසේ වෙතත් එතෙක් ප්‍රමාණවත් පෙට්‍රල් තොග සංස්ථාව සතුව පවතින බවයි ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශය සඳහන් කළේ. මේක පෙර හැම දෙයකදීම සූදානම්වත් තියෙනවා මේක දැන් මෙහෙම මේ වගේ දෙයක් වුණොත් අපි ඊළඟට මොකක්ද මේකට ගන්න ක්‍රියාමාර්ගය අහිංසක දුප්පත් මිනිස්සු මෙව්වයි මේ ආලක බැටකන්නේ තේනවද රාජ්‍යයේ ඉහළ නිලධාරීන් පැත්තකලා පැත්තකට ඇත්තටම කවුරුත් මාධ්‍යවත් කතා කරන්නේ නැහැනේ මේ වගේ පොලිමේ එහෙම මෙහෙන් දාගුවාම ප්‍රශ්න ඇති වෙනවනේ මේක යාපාලනේද මේක මොකද්ද වැඩේ බලන්න අපිට සතපහක හොයාගන්නත් නැහැ මොනවත් කරගන්නත් නැහැ මහජනේ අනාථ කරන එක තමයි හැමදාම කරන්නේ මේක මේ චර හොඳ ක්‍රියාවක් නෙමෙයි මේ රටට නියමයි ආණ්ඩුව ඉන්දියාව කට්ටේ ඉතින් අපි නටවනෝනේ අපිට ඉන්දියාවට යන්න වෙයි තෙල් ගන්නනේ
ලග්ගල තෙග්ගමුවෙහි වැද්දා පැණි ඇල්ලේ දියනාමින් සිටියේදී දියගිලි අතුරුදන්ව සිටි දැරියන් දෙදෙනාගේ මලසිරුරුද අද පෙරවරුවේ සොයාගෙන තිබෙනවා. ඒ අනුව අතුරුදන්ව සිටි අර්ධනාගේම මලසිරුරු මේ වන විට සොයාගෙන අවසන් බව පොලිස් මූලස්ථානය ප්‍රකාශ කළා. මාතලේ ලග්ගල ඇටන්මුල ප්‍රදේශයේ සංචාරක හෝටලයක් ඉදිකරමින් සිටින පවුලක් නාත්තණ්ඩිය ප්‍රදේශයේ සිට පැමිණි ඔවුන්ගේ ඥාති පවුලක් සමග ඉකුත් සෙනසුරාදා දහවල් තෙග්ගමුවෙහි වැද්දා පැණි ඇල්ලේ දියනැමට ගොස් තිබුණා. එහිදී එක්වරම සැඩ දිය පහරක් ගලායම නිසා දියනැමට පැමිණ සිටි පුද්ගලින් 12 දෙනාගෙන් 8 දෙනෙකු එම දිය පහරට හසු වී ගසාගෙන ගොස් තිබුණා. සැඩ පහරට හසු වන් සොයා සිදු කළ මෙහෙයුමේදී පෙරේදා පස්වරුවේ පිරිමි පුද්ගලින් 3 දෙනෙකුගේ කාන්තාවකගේ හා දැරියකගේ මලසිරුරු සොයා ගැනීමට හැකි වුණා. අතුරුදන්ව සිටි සිව්හැවිරිදි හිරුණි දින්හරා රත්නායක දැරියගේ මලසිරුරු සොයා ගැනුනේ ඊයේ පෙරවරුවේදී. කෙසේ වෙතත් ඊයේ පස්වරුව වන විටත් එම ප්‍රදේශයට පැවති අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ. පොලිසිය ත්‍රිවිධ හමුදාව පොලිස් ජීවිතාරක්ෂක කණ්ඩායම් සහ පොලිස් විශේෂ කාර්ය බලකායට මෙහෙයුමක් සිදු කිරීම අසීරු වී තිබුණා. එබැවින් ඊයේ පස්වරු 5:30ට පමණ අදාළ මෙහෙයුම් නතර වුවද අද පෙරවරුවේ යලිත් මෙහෙයුම් ආරම්භ කෙරුණු අතර පසු අතුරුදන්ව සිටි අනෙක් දෙදෙනාගේ සිරුරු අද පෙරවරුවේ සොයාගෙන තිබෙනවා. 12:00 විනුකි මන්දිනා සහ 7:00 විමාශි උඩුවරගේ දැරියගේ සිරුරයි මෙලෙස සොයාගෙන ඇත්තේ. ඒ අනුව දියගිලිමෙන් අතුරුදන්ව සිටි පුද්ගලින් 8 දෙනාගේම මලසිරුරු මෙවන විට සොයාගෙන අවසන් බව පොලිස් මාධ්‍ය ඒකකය තහවුරු කළා. අද වන විට වැඩිම ජනවරමක් සහිත දේශපාලන නියෝජිතයින් එක්ව සිටින්නේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමග බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා පවසනවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හේවා හැට බලමණ්ඩල රැස්වීමට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළා. මැතිවරණවලේදී දිශික්කවල වැඩිම මනාපගත් ජනතාවත් එක්ක හිටපු මන්ත්‍රීවරු අද ඉන්නේ කාත් එක්කද ඉන්නේ? මහින්ද මහත්තයත් එක්කද? මෛත්‍රී මහත්තයත් එක්කද? මහින්ද මහත්තයත් එක්ක. හැම දිශික්කෙම වැඩිම මිනිසුන් එක්ක ඉන්න අය තමයි මහින්ද මහත්තයත් එක්ක ඉන්නේ. දමානුර දිශික්කේ ගත්තාම පාර්ලිමේන්තු මන්ත්‍රීතුමාලා 5 දෙනයි, 5න් 4ක් ඉන්නේ අපිත් එක්ක. පළාත් සභාවේ 9, 9න් 8ක් ඉන්නේ අපි එක්ක. ආදේශ සභාවේ 222යි 195ක් ඉන්නේ අපි එක්ක. ඒ නිසා මතක තියාගන්න, ශ්‍රී ලංකා කාර්යය ඉන්නේ අපි එක්ක. ඔය පොඩ්ඩක් ඉන්නවා 15ක් 20ක් විතර ප්‍රාදේශ සභාවේ සෙට් එකක් ඉන්නවා මොනවා හරි රස්සාවක් කරගෙන මාසික පඩියක් ගන්න. හැබැයි ඒ සියලු දෙනා දැන් අපිට කතා කරනවා. ඒගොල්ලෝ දන්නවා ඒගොල්ලන්ට දිනන්න බෑ. ඒ නිසා ඒගොල්ලොත් ලෑස්ති අපිත් එක්ක තරඟ කරන්න. අපි ඒගොල්ලෝ ගන්නවද නැද්ද කියලා අපි තීන්දුවක් අරගෙන නැහැ. අපේ මිනිස්සු ලෑස්ති. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් සැබෑ ශ්‍රී ලංකා නිදහස් පාක්ෂික ඒකරාශි කරලා මේ මැතිවරණය මෙහෙवला ජයග්‍රහණය කරන්න. අපි මේ ගොඩනගන්නේ විපක්ෂයේ බලය. අපිට විපක්ෂයේ බලය ගොඩනගන්න කියලා අපේ හාමුදුරනේ කිව්වේ කවුරුත් නෙමෙයි වර්තමාන ජනාධිපතිවරයා. මේ ලේකම්වරු දෙන්න ඉන්නකන් මෛත්‍රීපාල ජනාධිපතිවරයාට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නම් හදන්න වෙන්නේ නැහැ. මොකද මුන් අර දොරටු පාළුවේ වගේ ඉඳගෙන දොරකොඩ ඉඳගෙන එන උන්ගේ ඔළුවට පොල්ලෙන් ගහනෝ. මේගොල්ලෝ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අද්ද ගන්න උදවිය නෙමෙයි, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් එළවන උදවිය. මේ වැඩ හින්දා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ගොඩේමක් නැහැ. ඒ නිසා තමයි අපි මෛත්‍රීපාල ජනාධිපතිතුමාගේ ක්‍රමවේදය දැන් අපි උත්සාහ කරන්නේ. වෙන පැත්තකට ගියා, ඉල්ලුවා, දිනුවා, සභාපති වුණා. නගර ජල සංවර්ධන ව්‍යාපෘති සම්මේලනයේ දෙවන දින අදයි. සම්මේලනයේ පැවැත්වුණේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්. අපේ මූලික සැලැස්මක් වෙලා තියෙන්නේ බටහිර සහ ගිනිකොනදිග ප්‍රදේශයේ වරායන් දෙකක් ඇති කිරීම. ඒ වගේම රටේ තෙත් කලාපයන් වල ඇති ප්‍රමුඛ නගර සංවර්ධනය කිරීම. ඒ අනුව මහනුවර සිට කොළඹ උතුරු ප්‍රදේශය දක්වාත්, එහි සිට හම්බන්තොට වරාය දක්වාත් වන ප්‍රදේශය පළමු ආර්ථික වශයෙන් සංවර්ධිත කලාපයේ බවට පත්කරන්න සූදානම් වෙලා ඉන්නවා. ඒ සඳහා වන මාර්ග සංවර්ධනය සන්නිවේදන පහසුකම් අපි ස්ථාපිත කරලා ඉවරයි. දකුණු අධිවේගී මාර්ගය සහ මධ්‍යම අධිවේගී මාර්ගය මේ කියන කලාපය එක් කරන ප්‍රධාන මාර්ග දෙකක්. එමගින් හම්බන්තොට සහ කොළඹ වරායත් මත්තල හා කටුනායක අන්තර්ජාතික ගුවන්තොට බලත් සම්බන්ධ කිරීමක් සිදු වෙනවා. මලබේ සයිටම් ආයතනයේ වෛද්‍ය උපාධිය පිරිනැමීම පිළිබඳ ගැටලු සම්බන්ධයෙන් විසඳුම් යෝජනා කෙරුණු නියෝජ්‍ය අමාත්‍ය හර්ෂද සිල්වා මහතාගේ කමිටුව විසින් ඉදිරිපත් කරන ලද යෝජනා ක්‍රියාත්මක කිරීම සඳහාත් එම යෝජනාවලට ඇතුළත් වී නොමැති ගැටලු සහගත කරුණු තිබේ නම් එම කරුණු පිළිබඳව සලකා බලා අවශ්‍ය විසඳුම් යෝජනා කිරීම සඳහාත් නව කමිටුවක් පත් කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තීරණය කර තිබෙනවා. නියෝජ්‍ය අමාත්‍ය හර්ෂද සිල්වා මහතාගේ කමිටුව විසින් ඉදිරිපත් කළ යෝජනා පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා විශ්වවිද්‍යාල උපකුලපතිවරුන්, වෛද්‍ය පීඨයන්හි පීඨාධිපතිවරුන්, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නිලධාරීන් ඇතුළු සිළුම පාර්ශ්වයන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමග සාකච්ඡාවක් පැවැත්තුවා. එම සාකච්ඡාවේදී ඉදිරිපත් කෙරුණු
කරුණු සැලකිල්ලට ගනිමින් ඉදිරිපත් වූ විසඳුම් යථාබත් කිරීම සහ ක්‍රියාත්මක කිරීම සඳහා යෝජිත නව කමිටුවක් පත් කිරීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව එම නව කමිටුවේ සභාපතිවරයා ලෙසද පත් කර තිබෙන්නේ නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂද සිල්වා මහතායි. මෙම නව කමිටුවට රජයේ වෛද්‍යනධාරීන්ගේ සංගමය, වෛද්‍ය පීඨ ආචාර්ය සංගමය සහ වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමාපිය සංගමේ නියෝජිතයින්ට නිරීක්ෂණ මට්ටමින් සහභාගී වීමට අවස්ථාව හිමි වෙනවා. කොළඹ පුත්තලම මාර්ගයේ මුන්දලම 10 කණු අසලදී අද උදෑසන මගී ප්‍රවාහන බස් රථයක් පෙරළී යාමෙන් සිදු වූ අනතුරකින් පුද්ගලයන් 5 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. පොලිසිය පැවසුවේ අනතුරින් තුවාල ලැබූ තවත් පුද්ගලයන් 44 දෙනෙකු මෙවන විට ප්‍රතිකාර සඳහා රෝහල් ගත කර ඇති බවයි. අදාළුයම යාපනය බලා කොළඹින් ගමන් ආරම්භ කළ මෙම බස් රථය අද පෙරවරු 8 පමණ වන විට කොළඹ පුත්තලම මාර්ගයේ මුන්දලම ප්‍රදේශයට ළඟා වී තිබුණා. අධික වේගයෙන් දහවනේ වෙමින් තිබූ බස් රථය ඊට ඉදිරියෙන් දහවනේ වෙමින් තිබූ ත්‍රිරෝද රථයක් පසු කර යාමට උත්සාහ කර තිබෙන්නේ මුන්දලම 10 කණුව පාලම අසලදී. කෙසේ වෙතත් ත්‍රිරෝද රථය පසු කර යාමට උත්සාහ කිරීමේදී පාලමේ ආරක්ෂිත වැටේ ගැටුණු බස් රථය රියදුරට පාලනය කර ගැනීමට නොහැකිව පෙරළී ගොස් තිබෙනවා. බස් රථය අනතුරට පත්වීමෙන් අනතුරුව එහි සිටි තුවාලකරුවන් බස් රථයෙන් පිටතට ගැනීමට අවට සිටි පිරිසට දැඩි පරිශ්‍රමයක් දැරීමට සිදු වුණා. කෙසේ වෙතත් අනතුරු හේතුවෙන් බසේ ගමන්ගත් මගින් 5 දෙනෙකු ජීවිතක්ෂයට පත් වී තිබූ අතර ඔවුන්ගේ සිරුරු මේවන විට පුත්තලම රෝහලේ තැන්පත් කර තිබෙනවා. පොලිසිය ප්‍රකාශ කළේ මියගිය පුද්ගලයන්ගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු කරගෙන නොමැති බවයි. කෙසේ වෙතත් සිද්ධියෙන් 44 දෙනෙකු තුවාල ලබා ඇති අතර ඉන් 27 දෙනෙකු මේවන විට පුත්තලම රෝහලේ ප්‍රතිකාර ලබනවා. තුවාලකරුවන් 9 දෙනෙකු හලාවත රෝහලේ ප්‍රතිකාර ලබන අතර මුන්දලම රෝහලේ ප්‍රතිකාර ලබන තුවාලකරුවන් ගණන 8ක්. කෙසේ වෙතත් බස් රථයේ රියදුරු මුන්දලම් පොලිසිය විසින් අත්අඩංගුවටගෙන ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් මුන්දලම් පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා. අමරිකා එක්සත් ජනපදයේ දේශපාලන කටයුතු පිළිබඳ නියෝජ්‍ය රාජ්‍ය ලේකම් තෝමස් ෂනන් මහතා අද දිවයිනට පැමිණීමට නියමිතව තිබෙනවා. ෂනන් මහතා බංගලාදේශ සංචාරයේ නිමවා අද පස්වරුවේ දිවයිනට පැමිණීමට නියමිත බවයි අමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව සඳහන් කළේ. ඔහු ඊයේ දිනේ බංගලාදේශයට පැමිණි අතර එහිදී බංගලාදේශයේ මතුව ඇති රෝහින්ග්‍යා අර්බුදය ඇතුළු කලාපීය සහ ගෝලීය ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කර තිබෙනවා. ඉන් අනතුරුව දිවයිනට පැමිණෙන ෂනන් මහතා මෙරට ඉහළ පෙළේ දේශපාලන නියෝජිතින් මුණගැසී සාකච්ඡා සිදු කරනු ඇති. මීට අමතරව අමරිකා එක්සත් ජනපදයේ දේශපාලන කටයුතු පිළිබඳ නියෝජ්‍ය රාජ්‍ය ලේකම්වරයා මෙරට රාජ්‍ය නොවන සංවිධාන සමගද සාකච්ඡා කිරීමට නියමිතයි. ඔහු හෙට දිනේ දිවයිනෙන් පිටත්ව යනු ඇති. පුද්ගලයෙකු පැහැරගෙන ගොස් පහර දී අයුතු ලෙස රඳවාගෙන සිටීම ඇතුළු චෝදනා 29ක් සම්බන්ධයෙන් විත්තිකරුවන් 8 දෙනෙකු වරද පිළිගෙන තිබෙනවා. චෝදනා එල්වී සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුනිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියගේ නීතිඥවරයා අධිකරණයේ හමුවේ අද ප්‍රකාශ කර ඇත්තේ තම සේවාදායිකාව අදාළ චෝදනා සම්බන්ධයෙන් වරද පිළිනොගන්නා බවයි. එබැවින් ඇයට එරෙහි චෝදනා විභාග කිරීමට දින නියම කරන ලෙස ඔහු කොළඹ මහාධිකරණයෙන් ඉල්ලීමක් කර තිබෙනවා. 2015 වසරේ දෙසැම්බර් මාසයේදී දෙමටගොඩ ප්‍රදේශයේ තරුණයෙකු පැහැර ගැනීම ඇතුළු චෝදනා සම්බන්ධයෙන් වරද පිළිගත් විත්තිකරුවන් 8 දෙනාට මේ මාස 24 වන දින දඬුවම් නියම කිරීමට නියමිතයි. එළවෙන උත්සව සමය වෙනුවෙන් බඩු මිල අඩු කිරීම සඳහා රජයේ විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව දීවර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා. ඊයේ පස්වරුවේ තංගල ප්‍රදේශයේ පැවති ප්‍රදර්ශනයකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා. විවිධ චෝදනා, විවිධ අපවාද, විවිධ දේවල් කිව්වත් යුරෝප මාසය තහනම ඉවත් කළා. යුරෝපයට මසුන් යවන්න පුළුවන්කම ලැබුණේ මේ නව රජයේ ගත්තු පියවර නිසායි කියන එක අපිට අභිමානයෙන් සඳහන් කරන්න පුළුවන්. ගිය අවුරුද්දේ මාස හයත් එක්ක සංසන්දනය කරනකොට මේ අවුරුද්දේ මුල් මාස හය තුල පමණක් 144ක අපනයන වර්ධනයක් දීවර ශ්‍රේෂ්ඨයෙන් නැති වෙලා තියෙනවා. ඒක ඉහළම අගයක් ගත්තු ශ්‍රේෂ්ඨ අතර දීවර ශ්‍රේෂ්ඨයේ ප්‍රමුඛතාවයට ගේන්න අපිට පුළුවන්කම ලැබුණා. අපි පොලේ බඩු මිල ගැන දන්න, කඩවලල බඩු මිල ගැනත් දන්න, පොල් මිල ටිකක් වැඩි වෙලා ඒ අපි දැන් නොදැන ඉන්නව නෙමෙයි. නමුත් රජයේ විදියට ඒවයි මැදිහත් වීම අපි අනිවාර්යෙන්ම එකින් එක ක්‍රියාත්මක කරන්න පටන් අරගෙන තියෙනවා. දැන් අද වෙනකොට සතුස ආයතනය රුපියල් 65ට සුදු කැකුළු හාල් විකුණන්න පටන් ගන්නවා. නාඩු හාල් රුපියල් 74ටත්, සම්පහාල් රුපියල් 78ටත්,
සස්ව මගින් නිකුණන්න පටන් අරගෙන තියෙනවා. ඉදිරි දෙසැම්බර් මාසේන උත්සව සමයේ බඩුවිල අඩු කිරීම සඳහා ජනාධිපතිතුමාගේ මෙහෙයවීම යටතේ රජය විශේෂ වැඩපිළිවෙලක් අපි අරගන්නවා. ඒ වගේම මේ සහන ලබා දීමේ වැඩපිළිවෙල අපි අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක කරනවා. මෙවැනි අයවැය ලේඛනෙනු ජනතාවට තිබෙන ප්‍රශ්න පිළිබඳ අවධානය යොමු කළා. ජාතික නිෂ්පාදනය වැඩි වෙන ජීවන තත්ත්වය උසස් වෙන ආකාරයේ ව්‍යාපෘති සඳහා තමයි ඉදිරි අයවැය ලේඛනයේ වැඩි අවධානයක් රජය යොමු කළා තිබෙන්නේ. ඒ වගේම ජීවන වියදම එය අඩු කිරීම සඳහා යම් යම් ප්‍රියවරවලට මුදල් ලැබතුමා ප්‍රවේශ වේ කියන විශ්වාසය අපතුල තියෙන ගාල්ල දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී විජේපාල හෙටියාරච්චි මහතා හමුවීමට පැමිණි එම පක්ෂයේම ආධාරකරුවන් පිරිසකට මන්ත්‍රීවරයා විසින් පහර දුන් බවට අදාළ පිරිස චෝදනා නගනවා. කෙසේ වෙතත් විජේපාල හෙටියාරච්චි මන්ත්‍රීවරයා පවසන්නේ බහින් බස් වීමක් සිදුවද එවැනි කිසිදු පහර දීමක් තමන් සිදු නොකළ බවයි. ඉදිරියේදී පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණයේදී අක්වීමන ප්‍රාදේශීය සභාව සඳහා එක්සත් ජාතික පක්ෂයෙන් තරග කිරීමට බලාපොරොත්තු වෙන සිටින අපේක්ෂකයෙකු වන කමල් පෙරේරා නමැත්තෙකු ඔහුගේ හිතවතුන් පිරිසක් සමග ඊයේ විජේපාල හෙට්ටිආරච්චි මහතාගේ නිවසේ පවත්වාගෙන යන පොත්තල පක්ෂ කාර්යාලයට පැමිණ තිබුණා. ඒ මෙවර මැතිවරණයේදී තමන්ට අපේක්ෂකත්වය ලබා දී නොමැති බව පවසමින් එහිදී ඇති වූ බහින් බස් වීමක් හේතුවෙන් දෙපාර්ශ්වය අතර නොසන්සුන්තාවක් හටගෙන තිබෙනවා. සිද්ධියෙන් පසු කමල් පෙරේරා සමග පැමිණ සිටි පිරිස පැවසුවේ විජේපාල හෙට්ටිආරච්චි මහතා තමන්ට පහර දුන් බවයි. කමල් පෙරේරාගේ ඡන්දය මේක අවශ්‍ය කරපු මේකට අපි සහකාර සමිති වලින් නියුමක් අත්සන් කරන් ගියා දෙන්න. ඒ අතරේ යම් බයින් බස් වීමක් වුණා. මන්ත්‍රීතුමා ඇවිල්ලා අපිට බැනවැතුණා. ඒ අතරේ අපි වීඩියෝ කරා. මම කරේ වීඩියෝ කරපු එක. මගේ වීඩියෝ එක එකපාරට පැනලා මගේ මෙතනට ගැහුවා. දෙක තුනක් ගැහුවා. මේ ගහල ඉවර වෙලා මගේ ෆෝන් එකත් උදුර ගත්තා. තම සංසුහ සාකච්ඡා කරන් බලාගෙන තමයි ගියේ. නමුත් අපිට විජේපාල හෙට්ටිආරච්චිතුමා එළියට ඇවිල්ලා සහබඳු මහත්තය සමග ඉතාමත් කැත විදියට පැනලා අපට නොයෙකුත් ආකාරයෙන් අපහාස එල්ල කරා. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අප එක්සත් ජාතික පක්ෂ ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විජේපාල හෙට්ටිආරච්චි මහතාගෙන් විමසීමක් කළා. එහිදී ඔහු සඳහන් කළේ බහින් බස් වීමක් සිදුවුවද කිසිදු පහර දීමක් තමන් සිදු නොකළ බවත් සිද්ධිය සම්බන්ධයෙන් පොත්තල පොලිසිය පරීක්ෂණයක් පවත්වන බවයි. විදේශ පුවත් අමරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ දේවස්ථානයක ඉරිදා දේවමෙහි අතරතුර තුවක්කකරුවෙකු එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් පුද්ගලයන් 26 දෙනෙකු මිය ගොස් තිබෙනවා. ප්‍රහාරයෙන් තවත් පුද්ගලයන් 20 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බවද වාර්තා වනවා. පුද්ගලයන් සිය ගණනක් පමණ විසින සදර්ලන්ඩ් ස්ප්‍රින්ග්ස් නම් වූ කුඩා නගරයේ පිහිටා තිබෙන්නේ සැන් ඇන්ටෝනියෝ නගරයේ සිට කිලෝමීටර 50ක් පමණ ගිනිකොඩ දෙසින්. එම ප්‍රදේශයේ බැප්ටිස්ට් දේවස්ථානයකට එරට වෙලාවෙන් ඉරිදා උදැසන 11:30ට පමණ මෙම ප්‍රහාරය එල්ල වී තිබෙනවා. රයිෆලයක්ද රැගෙන දෙවමැදුර තුළට එකවරම කඩාවැදුණු ඝාතකයා එහි සිටි පිරිසට වෙඩි තැබීම ආරම්භ කර තිබෙන්නේ දේවස්ථානයට ඇතුළු වීමටත් පෙර සිටම බව සිද්ධිය ඇසින් දුටුවන් පවසනවා. වයස අවුරුදු 5ක කුඩා දරුවන් මෙන්ම වයස අවුරුදු 72ක පමණ වන පුද්ගලින්ද මෙම ප්‍රහාරයෙන් මියගොස් තිබෙනවා. එමෙන්ම දේවස්ථානයේ පාදිරිවරයාගේ 14 හැවිරිදි දිනියේද මියගිය පිරිස අතර සිටිනවා. වෙඩි තැබීම සිදුවන අතරවාරයේ දෙවමැදුරේ සිටි අයෙක් ඔහුගේ අතින් රයිෆලය උදුරාගෙන වෙඩි තැබූ විට ඝාතකයා වාහනයක නැගී එම ස්ථානින් පලා ගොස් තිබෙනවා. පසුව එම වාහනය අනතුරට ලක් වී ඇති අතර පොලිසිය විසින් සොයාගෙන ඇත්තේ රථය තුළ මියගොස් සිටි ඝාතකයාගේ මනසිරුරයි. මෙම සිද්ධියට සම්බන්ධ ඝාතකයා 2014 වර්ෂයේ සේවයෙන් ඉවත් කරන තෙක් අමරිකානු ගුවන් හමුදාවට අනුයුක්තව සේවය කළ වයස අවුරුදු 26ක සුදු ජාතිකයෙක් බවද ඔහුගේ නම ඩේවින් පී කෙලි බවද අමරිකානු මාධ්‍ය වාර්තා කරනවා. එත් සමගින් දිවා ප්‍රධාන පුවත් විකාශන නිමාවට පත්වන ඔබට සුබ දවසක්. Other Derna 24/7.